අපි දැන් ඔය නිකන් පූස් පැටියා වගේ ඉන්නවා කිරිබීබු පූස් පැටියෙක් වගේ ඒකට බලය හම්බුනම මලසෝන වගේ බලය හම්බුනොත් කුරා බොන්නමයි හදන්නේ දැන් ඔය බලය නැති හින්දා ඉන්නවා නිකන් නකුට කකුල් දෙකස්ස ගහගෙන වැරදිලාවත් ඔය මලසෝන නැවතත් මේ රටට ගේන්න එපා පීඩිත පන්තියක් බවට පත් වෙලා ඉන්න වෙනවා දෙන දෙයක් කාලා දැන් අධිකරණයට අපි ගෞරවයක් දුන්නේ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ තාම එළියේ ඉන්නේ අතීතේ වගේ තිබ්බනම් දැන් හිරගල් 10කට ගිහිල්ලා දැන් ඉන්නවා නිකන් චණ්ඩියා වගේ වර්තමානයේ මැතිවරණ කොමසාරිස් බලන්න දාසන් වගේනේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා කර්ණම් ගහනවා බඩපිලුම් ගහනවා කිසි ප්‍රශ්නයක් නැහැ අතීතේ කොහොමද මැතිවරණයක් තියෙනකොට මැතිවරණ කොමසාරිස් ජෙක් කොණ්ඩේ ගෙලින් එනවා මයිල් ටික පිම්බෙනවා ආතතිය හැදෙනවා ගුණ සංනිපාතය හැදෙනවා අද එහෙම නැහැ මැතිවරණ කොමසාරිස් ශක්තිමත් එයා කියනවා වැඩි උඩ පැන්නොත් ඔළුවට කියනවා කියලා ගෝඨාභයට බලුකුක්කෙක් ඕන වුණා මෙහෙ ඉන්න බලුකුක්ක වල්ගේ හරහට වනනා ඌට අයින් අල්ලන්නේ ඌ කිව්වා මට ඕනේ උඩට පල්ලෙහාට වල්ගේ වරන බල්ලෙක් වල්ගේ වරනකොට පස්ස පේන්න ඕනේලු ඒකට ස්විස්තරලන්තෙන් ගේන්න කිව්වා ගුවන් ඥානයක් කැරියා බලුකුක්ක ගේන්න බලුකුක්ක 50000යි ගුවන් ඥානයට මිලියන 50යි මිලියන 50යි කෝටි 5යි ඒ ගුවන් ඥාන ඇරලා බලුකුක්ක ගෙනාවා ගෙනල්ලා බලුකුක්ක ගෙනිච්චා මෙයාගේ ඉස්සරහට කුක්ක ඉවල්ලාලා බල්ලා ගෝඨාභයට විරිත්තුවලු ගෝඨාභයත් බැලුවලු මොකද යකෝ විරිත්තන්නේ කියලා කුක්ක දැනගත්තලු මූත් එක්ක හිටියොත් මඩත් කියලා වෙනවා මූ සුදුවැන් කාර්යා මූ ජනතාවට මූ අල්ලස් ගන්නවා පගා ගන්නවා කොමිස් ගන්නවා මට බෑ මෙතනින් ඉන්න මං උපවාසයක් කරලා මැරලා ගිහිල්ලා ආයේ ශිෂ්ටලන්ති උපදිනවා කියලා සුමාන දෙකක් නොකයි දිලා මැරලා ගියාලු තවුන්නාසලාගේ මිලියන 50 කෝටි 5 තවුන්නාසලා නැති වුණා ඒ වගේ කාලයක් තිබුණේ දැන් එනකොට එන්නේ වෙඩි කාපු ඌර වගේ හැම වටේටම බලාගෙන ඉන්නේ මේ පාර ආවොතින් මුළු රටම අතුගාලා දාන ඔය මිනිහා මේ රට ආවොත් මේ පාර තමුන්නාසේලාගේ පරිගන්න රටේ ජනතාත්මක වෛරයෙන් නෙන් සුනාමියෙන් හොරගම් කරා නම් තවත් මොනවද කතා කරන්නේ වෙහෙර ගිල්ලේ ගාඩත් අග්ගලාවත් කජ්ජද්ද කියන